ආයුබෝවන් දිනපතා ඔබ වෙත එන ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශය සමගින් මම නිපුන නරේන්ද්‍ර මාරසිංහ ප්‍රථමේ නවධානය ප්‍රවෘත්තියේ ශීර්ෂ පාඨ වෙත. මිනි ඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ත දුරුතු පුණ්‍ය මහෝත්සවය හෙටින් අවසන්. ධර්ම සන්නිවේදනයේ මහා යතිවරයාණන් වෙත පුණ්‍යානුමෝදනා කරමින් පැවැත්වෙන අසදෘශ මහා පිංකම වෙනුවෙන් සැදැහැවතුන් රැසක් පරිත්‍යාගයන් සිදු කරමින් දායකත්වය දක්වති. දහම් අධ්‍යාපනය නගා සිටුවන්නට ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව බෞද්ධ සංගමේ අතහිත. ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දහම් අධ්‍යාපනය නගා සිටුවන්නට ජනපතිගෙන් මූල්‍ය පරිත්‍යාගයක්. මාකොළ ශ්‍රී සංගමිත්තාරාමේ වාර්ෂික පින්කම් මාලාව නිමාවට පත්වේ. ලාඔසේ පාදැට්ලුවන් බෞද්ධ විහාරය. ගැලපගොස් දිවයිනාස්ථන්නේ ඉතිරි වූ අවස්ථන් කොරල් පරය. පොහොය දිනය සතර නිවාඩු දිනයක් බවට පත්කිරීම සමරමින් සංවිධාන කළ දුරුතු පුණ්‍ය මහෝත්සවය මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී පසුගියදා ආරම්භ කෙරිණ. මෙවර පුණ්‍යෝත්සවය සංවිධාන කර තිබුණේ 54 වැනි වරටයි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අධිකරණ සංඝනායක මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද මකුලෑවේ විමල නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි ශ්‍රී ඥානේශ්වර දහම්පාසලේ මූලිකත්වයෙන් මෙය සංවිධාන කර තිබින. 84,000ක මල් පූජාව, බෝධි පූජා, ධර්ම දේශනායතුළු ආගමික වැඩසටහන් රැසක් මේ යටතේ පැවැත්වෙන අතර මෙහි ප්‍රථම ධර්ම දේශනාව කැනඩාවේ මොන්ට්‍රියල් නුවර ශ්‍රී පඤ්ඤාරාම භාවනා මධ්‍යස්ථානාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද දික්වැල්ලේ උපතිස්ස නාහිමිපාණන් වහන්සේ විසින් සිදු කළහ. පසුගිය 20 වන දුරුතුපුර 15 පොහෝ දින ඇරඹි දුරුතු පුණ්‍ය මහෝත්සවය හෙටින් අවසන් වීමට නියමිතයි. විහාරස්ථදායක දායිකාවන් නැතුළු සැදැහැවතුන් රැසක් ආරම්භක පින්කම සමගින් එක්ව සිටිය. බෞද්ධ හා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජ්‍යපාද දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දැයෙන් සමුගෙන එළඹෙන මාර්තු මාසයට වසරක් සපිරේ. උන්වහන්සේ වෙත පුණ්‍යානුමෝදනා කරමින් පවත්වන මහාබෝ මහාසෑ වන්දනා පුණ්‍ය මහෝත්සවය මාර්තු 2 සහ 3 යන දෙදින ඓතිහාසික අටමස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම මාහැඟි පින්කම සඳහා පරිත්‍යාගශීලී ජනතාව අද දිනේදීත් මූල්‍ය පරිත්‍යාගයන් මෙන්ම විවිධ පරිත්‍යාගයන් සිදු කරමින් දායකත්වය දැක්වූහ. බෞද්ධ හා මාධ්‍ය ජාලයේ ගරු අධ්‍යක්ෂ පූජනීය බොරලන්දේ වජිරඥාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයක් මත සදාතුක කරඬු පූජාව සිදු කෙරේ. ඒ සඳහා පරිත්‍යාගශීලී සදහවත් ජනතාව පූජා කරන පිත්තල භාණ්ඩ උපයෝගී කර ගනිමින් මෙම පිත්තල සදාතුක කරඬුන් වහන්සේලා ප්‍රතිනිර්මාණය කෙරෙන අතර එම කරඬුවල ධාතුන් වහන්සේලාද තැන්පත් කොට දිවයිනේ දුෂ්කර විහාරස්ථාන වෙත ලබා දීමට නියමිතයි. කොළඹ හත ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි මහා විහාරයේ වෙත පැමිණි සදහැවතුන් පිත්තල භාණ්ඩ පරිත්‍යාග කොට මාහැඟි පින්කම සමගින් එක්වීමට මෙලෙසින් උත්සුක වූහ.
මෙ අතර මෙරට ජීවනාලය වූ භික්‍ෂූන් වහන්සේ වෙත ඖෂධීය කොට්ට සහ මෙට්ට පූජා කිරීමට අවස්ථාව ලැබීම මෙරට බෞද්ධ ජනතාවට හිමිවන භාග්‍යයකි. එලෙස එම භාග්‍ය හිමිකර ගනිමින් ඖෂධීය කොට්ටය සහ මෙට්ටේ වෙත අනුග්‍රහය දක්වමින් ඒවා පූජා කිරීමට සැදැහැවතුන් අද දිනේදී මෙලෙස කටයුතු කළහ. ශ්‍රී සම්බෝධි විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර අතිගෞරවනීය දරණාම ගම කුසලධම්ම නාගස්වාමීන් වහන්සේගේ පළවෙනි ගුණානුස්මරණ පින්කම සිද්ධ වෙන අවස්ථාව. උන්වහන්සේගේ සේවාවන් පිළිබඳව ලංකාවේ වගේම ජාත්‍යන්තර ලෝකයේ බොහෝ රටවල්වල ජීවත් වෙන බෞද්ධ වගේම අනිකුත් සියලුම පින්නතුන් සෑහෙන අවබෝධයක් තියෙනවා. උන්වහන්සේගේ ගුණ නැවත ආපහු සිහිපත්න හොඳ වෙලාවක් අපවත් වීමෙන් වර්ෂයක් සම්පූර්ණ වෙන මේ අවස්ථාවේ ලංකාවේ භික්ෂු ශාසන නැමැති මල් බඳුන සෝභාමත් කළ ලස්සන අලංකාර මලක්කා සමානව අපේ භික්ෂු ශාසනය එක්ව වෙච්ච සුවිශේෂී චරිතයක්. උන්වහන්සේටම ආවේනික ගතිගුණ වගේම කුසලතාවයන් සමාජයේ අපි කවුරුත් දැක්ක උන්වහන්සේ වැඩින කාලේ. උන්වහන්සේ හැබෑවටම නිර්මාණශීලී ස්වාමින් වහන්සේ නමක්. යමක් නිතර අලුතෙන් හිතලා මතලා සමාජයේ කාලීන අවශ්‍යතාවය තේරුම් අරගෙන බුද්ධ ශාසනයත් ඒ වාගේම ලාංකික බෞද්ධ ජනතාවත් වෙනුවෙන් මොකද්ද කරන්න ඕන කියන එක අවබෝධ කරගෙන ඉතා හොඳින් ක්‍රියා කළ ස්වාමින් වහන්සේ නමක්. ඒ අනුව උන්වහන්සේගේ සිද්ධ වෙච්චි සේවාන් අතරත වඩාත්ම වටිනාම සේවය තමයි ධර්ම සංවේදනය සඳහා ලෝකේ පුරාම ඒ තත්ත්වය ඇතිකරන්ඩ මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීම. ලංකාවේ පමණක් නෙමෙයි ලෝකේ පුරාම ජීවත් වෙන බොහෝ දෙනෙක් මේ නාලිකාවල් නරඹනවා බලනවා. ඒකෙන් පිරිසු බුදුදහම් පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්නවා. ඒ නිසා ලංකාවේ තෙත් පැවති බුද්ධ ශාසනයේ ධර්ම ප්‍රචාරය පිළිබඳව තිබිච්ච ලොකු හිදසක් සම්පූර්ණ කරන අපේ නායක හාමුදුරු ක්‍රියා කළා කියන එක සියලු දෙනාම අවිවාදයෙන් පිළිගන්නවා. උන්වහන්සේගේ සේවය සදා අනුස්මරණීයයි. ධර්මයේ ජීවමානව පවත්වාගෙන යන්න කළ සේවය උන්වහන්සේ අපවත් වුණත් හැමදාම අපිට සිහිපත් වෙන වටිනා උතුම් සේවයක් වුණා. උන්වහන්සේ අපවත් වීමෙන් මේ මාර්තු මාසේ දෙවනිදා තුන්වෙනිදා විශේෂ පින්කම් මාලාවක් අනුරාධපුර අටමස්ථාන සොළොස්මස්ථාන මුල්ගෙන පවත්වන්න යොදලා තියෙනවා. ඉතින් ඒකට කාගේ සහයෝගයේ දායකත්වය ලබා දීම අපේ යුතුකමක් වකීමක්. ඒ බව සිහිපත් කරමින් උන්වහන්සේ විසින් කරන ලද සේවය සදානුස්මරණ සේවය නැවත නැවතත් සිහිපත් කරමින් අපවත් වී වදාළ අපගේ කල්යාණ මිත්‍ර හිතවත් සම්බෝධි විහාරාධිපති අති ගෞරවනීය දරණාංග උසල ධම්ම නාග ස්වාමීන් වහන්සේට උතුම් වූ අමා මහ නිවන් සම්පත්තියෙන් සැනසීම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ පින්කමුන් ගාක් හොඳයි. අපේ උසල ධම්ම හාමුදුරුවෝ ඉන්න කාලේ ඉඳලම කරන හැම පින්කමකටම අපි සහභාගී වෙනවා. අපිට හරි සතුටුයි මේ වගේ මෙට්ටයක් කුට්ටයක් පූජා කරලා පිළිමේට පිරිකරක් පූජා කරගන්න ලැබෙන එක ගැන මමත් අද ඒ වගේ දෙයක් පූජා කරලා යන්න තමයි ආවේ.
ඉතින් මේ කරන පින්කම මට විතර නෙමෙයි, මේ ලංකාව විතර නෙමෙයි, හැම පළාතකම හැම රටකම මිනිස්සු හරියට අගය කරනවා. ඒ පින් ඒ තරම් අගනා වටිනා පින්කම් රාශියක් කුසල දම නාහිමිපාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉඳලම සිද්ධ වෙනවා. ඒකට අපි හරියට ගෞරව කරනවා. වා ධර්මයට ලැබින තැත්තු මේ ධර්මයට ලැබි වුණා. ඒක ලොකු හාමුදුරන්ට ලොකු පින්කමක් වෙනවා. බුදු බව ප්‍රාර්ථනා කරන හංසයට බුදු බවම ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අම්මලාගේ පිත්තල භාණ්ඩයක් මේ. ඒක මම පූජා කරනවා. රුවන්වැලිසෑය ගාවදී ලොකුසල් ධම්ම හාමුදුරන්ගේ අවුරුදු 55 පින්කමට මේ ධාතු කරුණු සෑදීම සඳහා සද්ධාතු කරුණු සාදා පන්සල් වලට පූජා කිරීම මම මේ ඒ අතත් මට නිවන්සප ලැබේවා කියලා මම පූජා කරනවා. තරණක මොකුසල් ධම්ම ස්වාමීන් වහන්සේගේ වර්ෂ පූර්ණ පින්කම් නිමිත්තෙන් අපිත් මෙහෙම කුසල කර්මයකට දායක වීම ලැබීම ගැන අපි ඉතාම සතුටු වෙනවා. උන්වහන්සේ ඇත්තටම අපිට ඉන්න ඉතාම උතුම් කෙනෙක් ඇයිට අපි සලකනවා. දන්නාගම කුසල ධම්ම හාමුදුරුවගේ වර්ෂපූර්ණ පින්කමට සහභාගී වීමට ලැබීම ගැන සන්තෝෂ වෙනවා. ඒ පිණින් උන්වහන්සේට නිවන් සුව අත් වේවා කියලා මහා සේව වන්දනාවට සහභාගී වෙන්න හම්බෙච්ච එක මට කරගන්න හම්බෙච්ච මේ ජීවිත කාලේ ලොකුම පිනක් කියලා හිතනවා. කුසල ධම්ම ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන පොදී නිවන් සුව ලබන්න ලැබේවා කියලා. අඩු පහසුකම් සහිතව පවත්වාගෙන යනු ලබන දහම් පාසල් සඳහා අධ්‍යාපන උපකරණ පරිත්‍යාග කිරීමක් ලක්ෂ්මන් කදිරගාම රායතන ශ්‍රවණාගාරයේදී ඉකුද්දා පැවැත්විණ. කෝට්ටේශ්‍රී කල්යාණී ස්ථාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහානාහිමිපාණන් වහන්සේ උත්සවයේ මූලාස්තනය හෙබවූහ. මෙහිදී අඩුපාසුකම් සහිතව පවත්වාගෙන යනු ලබන දහම් පාසල් 22ක් සඳහා අවශ්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සිදු කෙරිණ. ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව බෞද්ධ සංගමය සහ ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේ කුසංවිධාන කළ මෙම වැඩසටහන සමගින් පූජනීය මහා සංඝරත්නය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය ප්‍රණීත අබේසුන්දර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටිය. අපට සියලු දෙනා කල්පනා කළ යුතු වැදගත් කාරණයක් තමයි ලෝකයේ ප්‍රධාන රටවල් තුරුමයක් එකට එකතු වී තිබීමට හේතු වන එක් සුවිශේෂ කාරණයක් තමයි ආගමික වංශයෙන් බැඳීම, ආගමික වංශයෙන් තියෙන සම්බන්ධතාවය. චීනයේ වගේ සුවිශාල රාජ්‍යයක්, ඉන්දියාව වගේ සුවිශාල රාජ්‍යයක්, ඒ වගේම මහා ආසියාවේ බොහෝ රටවල් එකට එකතු වීමට ප්‍රධාන හේතුවක් තමයි ඒ රටවල ඓතිහාසික වශයෙන් පවතින මේ ආගමික සම්බන්ධතාවය. මන්දර ඒ අතින් බුදුදහම විශේෂයි. බුදුදහම මුල් කරගෙන, බුදුදහම ආශ්‍රය කරගෙන මේ රටවල් අතර දීර්ඝ සංස්කෘතික සම්බන්ධතාවයක් පවතින. ඒ චීනය ආදී කොට ඇති, ඉන්දියාව ආදී කොට ඇති රටවලේ පවතින සම්බන්ධතාවය ආගමික වශයෙන් ඉතාමත්ම විශේෂයි, සංස්කෘතික වශයෙන් ඉතාමත්ම විශේෂයි. දීර්ඝ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන අපි ශ්‍රී ලංකාව විශේෂයෙන්ම යටින් දෙන්නේ ලෝකයට ඉතාමත්ම සුවිශේෂ පණිවිඩයක්. චීනය අපත් සමග සම්බන්ධතාවය දීර්ඝ සම්බන්ධතාවයක්. ඒ වගේම විවිධ අංශ වලින් මේ සම්බන්ධතාවය ක්‍රියාත්මක වෙනවා. අපි හැමදෙනාම දන්නවා අපට චීනය හිතවතෙක් වශයෙන් බොහොම උපකාරවන්ත කටයුතු කළා නොයෙකුත් අවස්ථාවල. ඒ වගේම අදත් එහෙමයි. ඒ වගේම හෙටත්
ඉදිරියටත් චීනය ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉතාම හිතවත් කටයුතු කරන දේශයක් සිරිසාල දේශයක්. සුවිශේෂයි මේ කාරණය ධම්පාසල් ගණනාවකට කරන පරිත්‍යාගයන්. අටපුරා පවතින අදහස් සංඛ්‍යා ධම්පාසල් එහෙත් තෝරාගත් ධම්පාසල් කීපයක් වෙනුවෙන් මේ කරන පරිත්‍යාගය මම හිතනවා ඉතාමත් විශේෂයි කියලා ශ්‍රී ලංකාවේ දහම් පාසල් වල අනාගතය ගැන හිතනකොට ඒ පැවැත්ම ගැන හිතනකොට ඒ නිසා චීනය ශ්‍රී ලංකාවත් අතර ශක්තිමත් පදනමක් දැමීමට තව තවත් ශක්තිමත් වීමට මේ වගේ පරිත්‍යාගයන් ඒකාන්ත වශයෙන්ම හේතු වෙනවා කියලා මා විශ්වාස කරනවා. ශික්ෂණය කියන එක ඇත්තා වැදගත්. ඒවා අපි මේ ආසියාවේ දකින්න දැවැන්තම සමාජයක් චීන සමාජය. ඔවුන් දැන් බුදු දහමෙන් විශේෂයෙන් භාවනා පැත්ත ධර්මය විනය විනය පිටකය සොයාගෙන ධර්මය හොයාගෙන තමයි ෆාෂියන් හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. නිසා අදටත් අපි කටයුතු කරන්නේ බෞද්ධ සංස්කෘතිකමය සම්බන්ධතාවය තහවුරු කරමින් අපේ රටෙන් මේ දේශය පුංචි දූපතක් වුණාට අපි ඉතාම වැදගත් ලෝක ඉතිහාසයේ ලෝක ශිෂ්ටාචාරය තුළ ලෝක පුරවැසියන් අතර මේ පුංචි දූපත නමක් තියලා තියෙනවා. ඒ නමේ ප්‍රධානම අංශය තමයි දැන් මේ මෙතන වැඩම කර සිටින මහානායක ස්වාමින් වහන්සේ ඇතුළු මේ ස්වාමින් වහන්සේලා දිහා බැලුවම තේරවාදී බුද්ධ ධර්මය එය සුරක්ෂිත කරපු රටවල් දෙක තුනයි ලෝකේ තියෙන්නේ. ඒ පුංචි දූපත අපි ප්‍රධාන වශයෙන් මෙයට ලෝකයේ බොහෝ අය ගරු කරනවා. විශේෂයෙන් චීන රටේ අය අපි ගිහාම දැකලා තියෙනවා. ඔවුන් මෙහෙ ආපුවම කතා කරනකොට ඔවුන්ට ලොකු ඌමනාවක් තියෙනවා ඉගෙන ගන්න. ඔවුන් තේරිලා තියෙනවා මේ ජීවිතය අවබෝධ කරගන්න ලෝකය විනාශ වෙමින් පවතින ආහාර ජලය යනාදී වශයෙන් පරිසරය එකට හොඳම පිළියමක් බුදුදහමෙන් තියෙනවා. මේ බුදුදහමේ තියෙන ශික්ෂණ මාර්ගය ධර්ම මාර්ගය තමන් ජීවත් වෙමින් තමන් දියුණු වෙමින් සාධාරණව ධාර්මිකව මුළු ලෝකේ ඉන්න උපකාර කළ යුතු හැමෝටම උපකාර කිරීමයි. අත්තහිත පරහිත ගුණේ අත්තජ්ජහසය පරජ්ජහසය මේ වගේ සංකල්ප රාශියක් තිබෙනවා. රුවන්වැල්ල ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ දහම් පාසලේ අඩු පහසුකම් සකසා ගැනීම වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වින ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගියදා එම විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේ එහි දහම් අධ්‍යාපනය ලබන දීවානි පවසරා දිසානායක සහ චාමිකා මදුෂා යන දැරියන් ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම පරිදි මෙම මුදල් පරිත්‍යාගය සිදු කෙරිණ. චාමිකා මදුෂානි සිසුවිය විසින් රචනා කළ කවි පංතියක්ද ඇය විසින් මෙහිදී ජනාධිපතිතුමන් ඉදිරියේ ගායනා කළාය. රුවන්වැල්ල ලෙවන්ගම සදානන්දාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රපති පෑලියගොඩ සරණතිස්ස ස්වාමින් වහන්සේ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ශ්‍රී ලංකා කල්යාණ මිත්‍ර සංගමය මගින් සංවිධාන කරනු ලබන ප්‍රත්‍යාවේක්ෂා මහා ප්‍රතිපත්ති පූජාව එළඹෙන 26 වනදා කැලණි රාජමහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. මේ සඳහා මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ බෞද්ධ හා මාධ්‍ය ජාලයයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ පස්වරුවේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී පැවැත්වින ලංකාවේ යහපත් විදිහට තමන්ගේ ජීවිතය ගත කරන්න කැමැත්ත තියෙන සියලුම දෙනාට ආරාධනා කරනවා. ජාති ભેදයෙන් තුරු ආගම් ભેදයෙන් තුරු ඔබේ බුදු බිමට පැමිණලා මේ බුදු බිමේදී තමන් නිවැරදිව කටයුතු කරනවාය කියන අදහසින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහස ලද මේ භූමියේදී බුදුරජාණන් වහන්සේ දිගේ පොරොන්දු වෙන විදිහට අදිස්ථාන පූජාවක් සිදු කරලා මේ රට දියුණු කරගන්න මම තනියම නිවැරදිව කටයුතු කරනවා. එතකොට තමයි මට මගේ පවුලේ අය නිවැරදි කරගන්න පුළුවන්. එතකොට තමයි මට ගමේ අය, එතකොට තමයි මට රටක් නිවැරදි කරගන්න පුළුවන් වෙන්නේ. උද්ඝෝෂ සංවර්ධනයකින් රටක් සංවර්ධනය කරන ක්‍රමවේදයක් බෞද්ධ ධර්මයේ තුල තියෙනවා. අන්න ඒ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මම කැප වෙලා කටයුතු කරනවා කියන පණිවිඩය තමන්ගේ තුලින් නිවැරදි වෙලා සමාජගත කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක ආරම්භයක් තමයි ප්‍රතිපත්ති පූජා විදිහට අපි සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන කැලණි රජමහා අවස්ථාවේදී නොයේකුත් සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී තව නොයේකුත් ක්‍රමවේදයන් මේ වෙනකොට විශාල වශයෙන් භාවිතා කරලා තියෙනවා
මේ රට දියුණු කිරීම සඳහා නොයෙක් ක්‍රමවේදයන්. නමුත් බෞද්ධ රටක් වන අපේ රට බෞද්ධ ක්‍රමවේදයක් මොකක්ද කියලා ගවේෂණය කරන නැහැ. ජනවාරි 26 වෙනිදා රාත්‍රී 9 ඉඳන් පහදා පහන්නතු අපි උත්සාහ කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ලෝකයක් ජයගන්න පුළුවන් දේශපාලන ක්‍රමවේද සහිත රටක් දියුණු කරන්න පුළුවන් ලෞකිකත්වය ඉහළම මට්ටමක දියුණු කරගන්න පුළුවන් ක්‍රමවේදයන් දේශනා කරලා තියෙනවා. අන්න ඒ ක්‍රමවේදයන් පිළිබඳව විග්‍රහයක් තමයි ජනවාරි 26 වෙනිදා රාත්‍රී කාලයේ පුරාවට සිදු දේශනා. ඉතින් මේ වෙනකම් බෞද්ධ ක්‍රමවේදයන් භාවිතා නොකරපු අපි මේකත් සාර්ථක වෙලා නැහැ. ඉතින් තරයේ කියා සිටිනවා අධ්‍යාත්මික දියුණුවකින් තොරව මේ රට දියුණු කරන්න කමක් නැහැ. පුද්ගලයන්ගේ අධ්‍යාත්මික දියුණුව නැතු සංකල්ප දියුණුව නැතු අනේ සංකල්ප සකස් කර ගැනීමට මේ ධර්ම දේශනාව බොහෝ ඉවහල් වෙනවා. ව්‍යුක්ත සංවාදයකට එන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා අපි ප්‍රායෝගිකව ඉතා ප්‍රායෝගිකව කොහොමද රටේ තියෙන සියලු ගැටලු විසඳාගන්නේ කියන මේ ධර්ම දේශනාව පොඩි පැහැදිලි කරනවා. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ව්‍යුක්තව සංවාදයකට ඇවිල්ලා අපි මෙන්න මේ විදිහට කරන්න පුළුවන් නේද මේ ක්‍රම භාවිතා කළ යුතුයි නේද කියලා සාකච්ඡා කරලා රට එක්සේසත් කරන වැඩ පිළිවෙලකට අවතීන වෙන්න ඕනේ. ඒ සඳහා සියලුම විද්වතුන්ට ඒ වගේම විශේෂයෙන් සියලුම දේශපාලන නායක නායකත්වය ගැන කටයුතු කරන සියලු දෙනාට අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරන අපි ඒකරාශී වෙන ඒකරාශී වෙලා මේ ක්‍රමවේද හොයලා බලලා තම තමන්ගේ දේශපාලන පක්ෂවල ඒ ක්‍රමවේද භාවිතා කරන්න රට නිවැරදි කරන්න එකමුතු වෙලා කටයුතු කරන්න ඒ සඳහා බෞද්ධ ධර්මය ගවේෂණය කරන්න කියලා අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරමු. මාකොළ ශ්‍රී සංගමිත්තාරාමේ වාර්ෂික පින්කම් මාලාව පසුගියදා සංගමිත්තාරාමේදී පැවැත්වින එම ආරාමයේ චෛත්‍ය ඉදිකොට වසර 4ක් සපිරීම නිමිත්තෙන් පින්කම් මාලාව සංවිධානය විය. දෙදිනක් පුරා පැවති පින්කම් මාලාව යටතේ කංචුක පූජාව, තෙසැත්තෑ ඥාන පූජාව ආදී ආගමික වැඩසටහන් රැසක් පැවැත්වින. අර්ධ ශතාධික පූජනීය මහා සංඝරත්නය වැඩමවීමෙන් පැවැත් වූ පිණ්ඩපාත චාරිකාවෙන් පින්කම් මාලාව නිමාවට පත්විය. ශ්‍රී සංගමිත්තා ආරාම අධිකාරී මහපුටුගල තිලක චින්තා මෙහෙණින් වහන්සේගේ අනුශාසනා පරිදි සංවිධාන වූ මෙම පින්කම් මාලාවට සදැවතුන් රැසක් එක්ව සිටියහ. ධම්මානුපස්සනා මහා ප්‍රතිපත්තිමය පූජාව එළඹෙන 26 වනදා උදෑසන 6 සිට ඓතිහාසික ස්වර්ණමාලී මහා සෑරදුන් අභියසදී පැවැත්වීමට නියමිතයි. ගල්කිස්ස පෞද්ගලික ආයතනයක හිමිකරුවෙකු වන සුරංග කුමාර මහතා විසින් සංවිධාන කළ ලේදන් දීමේ පින්කමක් ඉකුද්දා පැවැත්වින ලේදන් දීමේ පින්කම මෙවර සංවිධාන කර තිබුණේ 6 වරටයි. බෞද්ධ හා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ පූජනීය දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ අපවත් වී වසරක් ගතවීම වෙනුවෙන් උන්වහන්සේට පුණ්‍ය අනුමෝදනා කිරීමේ අරමුණින් මෙවර ලේදන් දීමේ පින්කම සංවිධාන කර තිබිණ. ප්‍රදේශවාසීන් රැසක් ලේදන් දීමේ පින්කම සමගින් එක්ව සිටිය. 6 වරට මේ වර සංවිධානය කර ලේදන් දීමේ පින්කම අපි කුසල ධම්ම හාමුදුරුවෝ නිසා තමයි අපේ මේ තරුණ ජීවිතේ පිනට දහමට නැඹුරු වෙලා ලේදන් දීම 523ක් දැන්ට එක් රැස් කර තිබෙනවා. කුසල ධම්ම හාමුදුරුවෝ අපි මේ මගට යොමු කරලා අපි යහපත් මාර්ගයේ අනුගමනය කරන අපි පින් දහම් කරගෙන දැනට බෞද්ධ ආනාලිකාවේ ධර්ම දේශනා 3ක් පටිගත කර විකාශනය කරලා තියෙනවා. කුසල ධම්ම හාමුදුරුවෝ නිසා අපි අපේ ආනුව සියලු දෙනා මේකට නන්නයිරුන් උපකාර කර සියලුම දෙනාට මේකට උපකාර කර අයට ස්තුතිවන්ත වෙනවා. ලාඕසේ පාදැට්ලුවන් බෞද්ධ විහාරස්ථානයේ තොරතුරුත් සමගින් දැන් අවධානය විදෙස් පුවත් වෙත. ලාඕසේ පාදැට්ලුවන් බෞද්ධ විහාරස්ථානය එරට පිහිටි අලංකාරම බෞද්ධ විහාරස්ථානයකි.
1993 වසරේදී ඉදිකර ඇති මෙම බෞද්ධ විහාරස්ථානයේ රන්නාලිපිත චෛත්‍යකින් බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඇතුළු විහාරාංගයන් රැසකින් සමන්විත වේ. ලාඕසේ වෙසෙන බෞද්ධ ජනතාව මෙන්ම අන්‍යාගමික ජනතාවද මෙම බෞද්ධ විහාරස්ථානය නැරඹීම සඳහා පැමිණීම විශේෂත්වයකි. එම බෞද්ධ විහාරස්ථානයේ ආශ්‍රිතව බෞද්ධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් එරට රජ විසින් ක්‍රියාත්මක කිරීමටද පියවරගෙන ඇත. පැසිෆික් සාගරයේ ගැලප ගොස් දිවයින ආශ්‍රිතව පිහිටි අවසන් කොරල් පරය පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගැලප ගොස් දිවයින ලෝක උරුමයක් ලෙසටද නම් කොට තිබේ. ඒ අතරට මෙම කොරල් පරයද අයත් වේ. ගැලප ගොස් දිවයින ආසන්න මුහුදේ නිල් පැහැති වටපිටාවක ගැඹුරට කිනිදීමෙන් අනතුරුව ඒ ආශ්‍රිතව පවතින අවසන් කොරල් පරය දැකගත හැකි. මේ කොරල් පරයේ සුන්දරත්වය වෙනස්ම ලෝකයක් නිර්මාණය කරයි. මෙම කොරල් පරයේ දීප්තිමත් කොළ පැහැයෙන් දිස්වෙන කොරල්, සෞඛ්‍ය සම්පන්න කොරල් ලෙසත්, රතු පැහැයෙන් දිස්වෙන කොරල්, මියගිය කොරල් ලෙසටත් විද්‍යාඥයෝ හඳුනාගෙන තිබේ. ඒ ආශ්‍රිතව පර්යේෂණ සිදුකොට ගැලප ගොස් දිවයිනාශ්‍රිතව පවතින අවසන් කොරල් පරය සුරක්ෂිත කිරීමට සාගර විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති. කොරල් පර මහසයුරේ සෞඛ්‍ය පෙන්නුම් කරන අධි සංවේදී සාධකයකි. එත් සමගින් අදට නියමිත සුසන්දේශ ප්‍රවෘති විකාශය නිමාවට පත්වෙනවා. YouTube සහ සුසන්දේශ Facebook පිටු ඔස්සේ ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘති විකාශය සමගින් ඔබට එක්විය හැකි. සුභරාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි. උතුම් ශාසනික හා සමාජීය මෙහෙවරක යෙදුණු පූජනීය දරණාගම කුසලධම්ම පුණ්‍යවන්ත නාසමිඳුන්ගේ අභිමානාවලෝකන ශාසනික හා සමාජීය මෙහෙවරෙහි මතක මාත්‍රයයි මේ. පසුගිය දෙසැම්බර් 31 වනදා සහ ජනවාරි 1 වනදා මිහින්තලා පුදබිම ආශ්‍රිතව පැවැත්වූ මහානීය මිහින්තලා වන්දනා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව බෞද්ධ මාධ්‍යාලයේ රජරට ශාඛාව පූජනීය දරණාගම කුසලධම්ම නාහිමියන්ගේ සංකල්පයක් මත මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නාහිමියන්ගේ ආශිර්වාදයෙන් මිහින්තලාවේදී ආරම්භ කෙරිණ. ඓතිහාසික සම්බන්ධ අපි බෞද්ධ රූපවාහිනී සංගෝණී සාකල් ආරම්භ කරත් දෙවිඳ අපි තමව සතුටේනවා. නීතල රාජමහා විහාරාධිපතිතුමාගේ මහන්සි පූර්ණ ආශිර්වාදයෙන් උනන්සේ අනුශාසකත්වයෙන් පදින් දැරුවේ මේ රජ රටේ කාර්යාලේ මේ ප්‍රදේශවාසී ජනතාව සමුරාදුතුන දිස්ත්‍රික්කෙහි සියලුම සැදෙවතුන්ට පහසුවීමේ ස්ථානයේ සිටින සම්බන්ධ ධර්ම දේශනා
ධර්මයේ සාර්ථකත්වයේ කාර්යභාරික ලැබෙතරම් අපිට කරන්නේ ඒ වාර්තායිකත්වයේ දරන්නේ මේනාදී භූම පහසුකම් තිබෙන්නේ ස්ථානය. මේ මාර්ගය අපිට හිතෙනවා බොහෝම වාසනාවන්ත වර්ෂයක් තවත් වේවි. බෞද්ධයාලික ලංකාව පුරාම දකුණු පළාතේ නූර පළාතේ මේ රජ රටේ කොළඹ ගම්පහ ආදී ප්‍රදේශවල අපේ සංඛා ප්‍රියතුකේන ඒ පළාත්වාදී ජනතාවගේ විශාල ධර්ම ප්‍රබෝධයක් ඇති කරගත් ධර්මීය සමීපවන්තී උතුම් ශාසනික හා සමාජීය මෙහෙවරක යෙදුණු පූජනීය දරණාගම කුසල ධම්ම පුණ්‍යවන්ත නාසමිඳුන්ගේ අභිමානාවලෝකන ශාසනික හා සමාජීය මෙහෙවරෙහි මතක මාත්‍රයයි මේ.